මම හිතනවා මම පළවෙනියෙන්ම මේක කියන්න ඕනේ අපි අමාත්‍යංශයක් විදියට මේ අවුරුදු එකහමාරට වැඩ ගොඩක් කළා වැඩ රාශියක් කළා වෙනස්කම් ගොඩක් කළා රාශිය අපේ කම්කරු අනපනත් වෙනස් වෙලා ලබන අවුරුද්දේ මුල් භාගයේ වෙනකොට අලුත් පනත අපිට ගේන්න පුළුවන් තත්වෙට උදා වෙනවා මේ රටේ විදේශගත ශ්‍රමිකයෝ රටට සල්ලි එවන්න එපා කියලා දේශපාලන නායකයෝ කියද්දි කන්න බොන්න නැතුව අපේ ත්‍රිවිල් සංගම්වල මෙතන ඉන්න ත්‍රිවිල් තල්ලු කරගෙන අපේ රස්සාව නැති වෙලා තිවිච්ච අවස්ථාවක ඉඳලා අපට රටට තෙල් ටික ගෑස් ටික ගේන්න සල්ලි ටික ගේන්න අපිට විදේශ රැකියා අමාත්‍යංශය විදියට අපේ විදේශගත ශ්‍රමිකයෝ අපිට උදව් කරලා ඒ අපි බාරගත්තු දවසේ ඉඳලා පහුගිය සැප්තැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට මේ ඔක්තෝබර් මාසේ නැතුව ඩොලර් බිලියන 7.1ක් ලංකාවට එවලා තිනවා ඩොලර් බිලියන අපේ රට ණය ඩොලර් බිලියන 38යි අපේ රට මුළු ලෝකෙටම ණය නිදහස ලබාගත්තු දාස් සිට අද වෙනකන් අපි ණය ප්‍රමාණය ඩොලර් බිලියන 38යි මේක හොඳට මතක තියාගන්න අහගන්න ඩොලර් බිලියන 38යි අපි ණය හැබැයි අපේ විදේශගත ශ්‍රමිකයෝ බින්දුවට වැටිලා තිවිච්ච රටට මේ පහුගිය මැයි මාසේ ඉඳලා මේ සැප්තැම්බර් මාසේ වෙනකොට ඩොලර් බිලියන 7.1ක් එවලා තියෙනවා ලේසි පහසු වැඩක් නෙවෙයි දැවැන්ත තැනකට අපිට පුළුවන් වෙලා තියෙනවා විවිධ අපි ඒ අය වෙනුවෙන් ඒ අයව දිරිගත් කිරීම එයට ගරුත්වය ලබා දීම ඒ අයත් ගරු කරන්නේ නැති තත්ත්වයට පත් කරලා තිබුණ අපේ ශ්‍රමිකයෝ එහෙම තත්ත්වයක ඉඳලා අපිට ඒ ඉලක්කයකට එන්න පුළුවන්කම ලැබුණා එතකොට ශ්‍රමිකයන්ගේ පැත්තේ තිවිච්ච ගැටලු රාශියක් විසඳ ගන්න අපිට දවසින් දවස ඉදිරියට එන්න පුළුවන්කම ලැබුණා අපි ඒක කියන්න වෙලාවක් කරගන්න නෙවෙයි මේ හදන්නේ අපි ඊයේ පෙරේද දැක්කා උද්ඝෝෂණ තියෙනවා padi වැඩි කරන්න කියලා. හැබැයි padi වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කළේ අපි ඊට මාස 3කට විතර ඉස්සරලා තීන්දුවක් ගත්තා මේ රටේ අපි රාජ්‍ය සේවකයන්ට සහ පෞද්ගලික ක්ෂේත්‍රයට වතු කම්කරුවන්ට සියලු දෙනාට අපි වැටුප් වැඩි කරනවා මේ අයවැයෙන් කියලා අපි තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව අරගෙන ඒ තීන්දුවේ අපේ පාර්ක් කොටස විදියට අපි පෞද්ගලික අංශයේ වැඩ කරන අයගේ අවම මූලික වැටුප වැඩි කිරීම සඳහා වූ මූලික සාකච්ඡා තියලා කම්කරු උපදේශන සභාවේ එකඟතාවයේ අරගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිව්වා. එතකොට යටිතලයේ හදා ගන්න ඕනේ ඒ මූලික වැටුප හදන්න. ජනාධිපතිතුමා කිව්වා දෙසැම්බර් නොවැම්බර් මාසේ අපි අයවැයෙන් මේක කරමු කියලා. වතු වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලුවා. එතකොට වතු වැකරේ වැටුප් වැඩි කරන්න කිව්වහම අපි ඒ ගැන සාකච්ඡා කළා ජනාධිපතිතුමා කිව්වා ඒකට මට බාර දෙන්න මම RPCS එකේ කියන්නේ වතු සමාගම් සමග සාකච්ඡා කළා ඒකට ඕනි කරන දේ හදන්නම් කියලා. එතකොට රටේ ආර්ථිකයේ බිඳුවට වැටිලා තිවිලා ගොඩනැගින නිසා රටේ ජාත් රාජ්‍ය ආදායමත් සමහර අයගේ නොදන්නාකම නිසා අධ්‍යක්ීම් නැතිකම නිසා pay tax එක තිවිච්ච බදු කප්පාදු කරලා ඡන්ද පොරොන්දු විදියට ඉදිරිපත් කරලා ඡන්දෙ දිනන්න ඕනකමට රාජ්‍ය ආදායම නැති කරලා දාලා තිවිච්ච රටක ජනාධිපතිතුමා ඒ බදු ආදායම නැතිවත එකතු කරලා අද වෙනකොට IMF එක බලාපොරොත්තු වෙන මට්ටමේ බදු ආදායමක් ලබා ගන්න පුළුවන්කම නොතිබුණත් 90%ක් අපි බදු ආදායම වැඩි කරගන්න පුළුවන්කම ලැබුණා වැඩියෙන් හම්බ කරන අයගෙන් වැඩියෙන් සල්ලි තියන අයගෙන් වැඩියෙන් ආර්ථිකයේ ප්‍රයෝජන ගන්න අයගෙන් යම් බදු ප්‍රමාණයක් ලෝකයේ අනිත් රටවල් වල 40-45% බදු ගනිද්දී ඊට වඩා අඩු මට්ටමකින් හරි අපි බදු ආදායම ඉහළ නංවගෙන ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපි වැටුප් වැඩි කරන්න තීරණය කරා. ඒක අයවැය සාකච්ඡාවල තීන්දුව වෙන සාකච්ඡා වෙනකොට මේ තොරතුරු එළියට යනකොට කොහොමත් අයවැය කාලෙට padi වැඩි කරව කියලා උද්ඝෝෂණය කරන නිසාම කට්ටිය පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා අයවැයෙන් padi වැඩි කරන්න කියලා. හැබැයි අයවැයෙන් padi වැඩි කරන බව දන්න නිසා තමයි උද්ඝෝෂණය කළේ. ගිය පාරත් ගුරුවරුන්ට padi වැඩි කරන්න කියලා කියනකොට අපි වැඩි කරන්න තීරණය කරලා ඉවරයි. හැබැයි වැඩි කරන්න කිව්වහම තීනුව එතකොට හිතනවා අපි තමයි මේක දිනාගත්තේ කියලා කට්ටියගෙන් බඳ ගන්න පුළුවන් තව සමාජිකයෝ ටිකක් වෘත්තීය සමිතියට. මේ පාරත් මේ විදියට මෙලියට බහැලා කෑ ගැහුවේ මේ අපි කෑ ගහලා තමයි මේක ගන්න කියලා කියා ගන්න. හැබැයි අපි පෙරේද දවසේදී කැබිනට් මණ්ඩලයේ තීන්දුව කළා අපි මෙච්චර තීරණය කරලා තියෙන එක නොවැම්බර් මාසේ 13 වෙනිදාට මේක ප්‍රකාශයට පත් කරනකන් අපේ රාජ්‍ය සේවකයෝ පාරේ රස්තියාදු කරන්නවත් අපේ රාජ්‍ය සේවකයෝ අවුවේ කෑ ගැසන්නවත් ඕනේ. ඒ වෙලාවේ අපේ රාජ්‍යයට වැඩක් කරගන්න පුළුවන් නිසා අපි මේක නිවේදනය කරමු. ඔව් අපි padi වැඩි කරනවා කියලා. හැබැයි මම මේක කිව්වේ
මේ හැමෝටම කෑ ගහන්න පුළුවන් වැඩි කරපියව් පඩි කියලා. දෙන්න අපේ ඉල්ලීම් කියලා කෑ ගහන්න පුළුවන්. හැබැයි මේ ඉන්න අපේ අයට කාටද කියන්නේ අපේ පඩි වැඩි කරන්න කියලා? කාටද කියන්නේ අපේ සේවා අයිතීන් පිළිබඳව කොහෙටද කෑ ගහන්න පුළුවන්? නෑ, තැනක් නෑ. අවුරුදු 55 60 වුණාම රාජ්‍ය සේවයට විශ්‍රාම වැටුපක් තියෙනවා. පෞද්ගලික අංශයේ අයට අවුරුදු 55 හෝ 60 ඒ කාලෙදී පස්සේ තමන්ගේ සේවක අර්ථසාධක කරමුදල හම්බෙනවා තමන්ගේ ඉතුරු කාලේ ජීවත් වෙන්න. රාජ්‍ය සේවයේ ඉන්න තාක් දුරකට, පෞද්ගලික සේවයේ ඉන්න තාක් දුරකට රක්ෂණ ක්‍රම තියෙනවා ඒ අයගේ සෞඛ්‍ය සඳහා. එතකොට ඒ අයට අවශ්‍ය වුණොත් අතක් පයක් මොනවා හරි සංකූලතාවයක් ඇති වුණොත්, ආබාධයක් ඇති වුණොත් වන්දි හම් වෙනවා. පෞද්ගලික අංශයේ සේවකයටත් හම් වෙනවා. අපේ ත්‍රිරෝද රථය දුරේ ගැටුමක් වාහනයක හැපිලා අතක් පයක් කැඩුනොත් ආයි ත්‍රිරෝද රථය එලවන්න බෑ. හැබැයි කවුද ගෙදරට කන්න බොන්න ටික දෙන්නේ? අපේ ඩයිවර් මේ ඩයිවර් කෙනෙක් කියමු, අපේ කිමිදුම් කරුවෙක් කියමු. එයා කිමිදුම් ක්ෂේත්‍රයේ තමයි ඉන්නේ. හැබැයි එයාට පීනන්න බැරි තත්වයක් ඇති වුණොත් එතනින් එහාට කවුද එයාගේ පවුල බලාගන්නේ? එයා කොහොමද කන්න බොන්න දෙන්නේ මිනිස්සුන්ට? මේක බරපතල සමාජ ප්‍රශ්නයක්. අපේ රටේ මෙච්චරකල් ලේකම්තුමා කිව්වා වගේ සාකච්ඡා ගොඩක් තිබුණා, මේකට විසඳුමක් ගත්තේ නැහැ. අපේ ගමේ වැඩ කරන ගොවි මහත්තයෙක් තමන්ගේ අතපය වාරු නැති වුණයින් පස්සේ ජීවත් වෙන්නේ කොහොමද? කාන්තාවක් වෙන්න පුළුවන්. අපි විවිධ හැම ක්ෂේත්‍රයකම අපි ගත්තොත් අපි සමහරු කතා කරන්න තාස නැහැ. අද සම්භාහන මධ්‍යස්ථානයක ස්පායකක ඉන්න කාන්තාවක්, එයාගේ ඒ සම්භාහන කරන්න පුළුවන් හයිය නැති වෙච්ච දවසට කවුද එයාගේ පවුලට කන්න බොන්න දෙන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ගෘහ සේවයේ යෙදෙනවා අපේ කාන්තාව. ගෘහ සේවයේ යෙදෙනවා අවුරුදු 55 60 65 වෙනකන් ගෙවල් වල අවුරුදු 20 30 එක දිගට වැඩ කරනවා. එයාට ලෙඩක් දුකක් වෙනකොට ගෙදර හාම්පුතා හොඳ වුණොත් ඒ ටික බලා ගන්නවා. හැබැයි එයාට එතනින් පස්සේ කාලේ එයා ජීවත් වෙන්නේ කාගේ හවුහරණක් යටතේද? කවුද බලන්නේ එයා ගැන? මේවා නෙවෙයිද සමාජ ප්‍රශ්න? මෙතන ඉන්නවා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අය, මැටි කර්මාන්තයේ යෙදෙන අය. මං ආයතන ටික නම් කරන්න යන්නේ, ආයතන රාශියක් මෙතන ඉන්නවා සංවිධාන විදියට එකතු වෙලා. පයිප බාස් කෙනෙක් වෙන්න පුළුවන්, මේසන් කෙනෙක් වෙන්න පුළුවන්, බඩු කාර්මිකයෙක් වෙන්න පුළුවන්. කොහොමද යාගේ ජීවිතය එතනින් පස්සේ වැඩ කරන්නේ අවුරුදු 55න් 60න් තමන්ගේ අතපය වාරු නැති වෙච්ච දවසට? නිකන් හිතන්න නැටුම් ශිල්පියෙක් කියලා. මම මේ අපේ ජාතික ගීය බලාගෙන ඉන්නකොට මතක් වෙච්ච දේවල්, ඒ නටනවා ලස්සනට, නටන්න බැරි වෙච්ච දවසට කවුද යව බලාගන්නේ? කලාකරුවෙක්, මාධ්‍යවේදියෙක්. අපි මේ වාර්තා කරන මාධ්‍යවේදියාට මොකක්ද තියෙන්නේ? EPF තියෙනවද? ETF තියෙනවද? නෑ. තමන්ට අනතුරක් වුණොත් මගකදී මොකක් හරි තියෙනවද තමන්ව බලාගන්න ක්‍රමවේදයක්? නෑ. වන්දියක් ගන්න තැනක් නෑ. මේ එක පැත්තක්. ඒ තමයි සරු කෑල්ල. ගරු නෙවෙයි මම ඒ කතා කරේ, සරු. එයාව සාරවත්ව බලාගන්න වැඩපිළිවෙලක් නෑ. ගරු කියන්නේ ගරුත්වය. අපි කියන්නේ වඩු බාස්, මාළු කාරයා, තනකොළ කපන එක, ගස් නගින එක නේද? ඇයි යාට ගරුත්වයක් නැත්තේ? ඇයි යා මේ ශ්‍රමෙද්ද බලකායට දායකත්වය ලේසිද? ත්‍රිවිල් කාරයා, මම සමා වෙන්නේ, මම මේ වචන ටික කියන්නේ උදාහරණ වශයෙන් ඔබට දැනෙන්න ඕනේ නිසා. ගෙදර වැඩකාරි කෝ, මේ අයට තියෙන ගරුත්වය. අපි බොහෝ වෙලාවට ලෝකෙ එළියට ගිහිලා කතා කරනවා, ලෝකෙ එළිය බලලා ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා කියනවා, ඒ රටවල් වල මිනිස්සු තනකොළ කපන එකා එන්නේ ප්‍රාඩෝ එකේ යුනිෆෝම් එක ඇඳන් ඇවිල්ලා බැහැලා තනකොළ කැපුවා, පැයේ ගාන අරගෙන ගෙදර ගියා, එයත් බොන්නේ එකම බාර් එකේ, එයත් යන්නේ එකම ක්ලබ් එකට, එයත් යන්නේ එකම ෆුඩ් සිටියට. මේ සමාජ වෙනස හැමෝම දේශපාලන වේදිකාවේදී
කතා කරනවා. හැබැයි ඒකට ඕනි කරන විසඳුම ලබා දෙන්නේ නැහැ. ඒකයි ගරුත්වය ලබා දිය යුතු වෙන්නේ සෑම වෘතියකටම. ඒ නිසි ගරුත්වය ලබා දීම තමයි මේ වැඩපිළිවෙලේ ප්‍රමුඛ මුඛ්‍ය පරමාර්ථය. ගරුත්වය ලබා දෙන්න ඕනි, සාරවත්භාවය ලබා දෙන්න ඕනි. සාරවත්භාවය කියන්නේ ඔහුගේ ජීවිතයට සරුබව, සමෘද්ධිය, ප්‍රොස්පිරිටි එක ඇති කරන්න පසුබිම අපි හදන්න ඕනි. එතකොට එයාව ආරක්ෂා කරන්න ඕනි, හැම වෘත්තිකයෙක්ම ආරක්ෂා කරගන්න ඕනි, හැම වෘත්තිකයෙක්ම සුරක්ෂා කරගන්න ඕනි, හැම වෘත්තිකයෙක්ම වයසට ගියයින් පස්සේ බලා ගන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනි. ඒකයි මේ ගරුසරු වැඩසටහන පටන් ගන්න. මේක අපේ සංකල්පය. මේකට අපි අපේ කාමර ඇතුලේ ඉඳගෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ILO එක අපිට උපදෙස් දීලා, සංකල්ප පත්‍රිකා හදලා, අපි අපේ ඇතුලේ ඉඳගෙන මේකට යෝජනා ක්‍රියාත්මක කරලා හරියන්නේ නැහැ. මේක කරන්න ඕනි කොහොමද කියලා ඔබෙන් අහන්න ඕනි. ඔබයි මේකට මූණ දෙන අය, ඔබයි මේක දන්න අය. ඒකයි මේ අදහස් විමසුම, මත විමසුම අපි පටන් ගත්තේ. අද ඔබත් එක්ක සාකච්ඡා කරනවා, ගමට යනවා, එක් එක් වෘත්තීන් සමග වෙන වෙනම ඒ වෘත්තීය සංගම් සමග සාකච්ඡා කරනවා. අපේ හිතේ අදහසක් තියෙනවා. දැන් තියෙනවා ලෝයර්ස්ලට තියෙනවා බා ඇසෝෂියේෂන් එක, ආකිටෙක්ට්ස්ලට තියෙනවා ආකිටෙක්චර් ආකිටෙක්ට්ස්ලගේ ඇසෝෂියේෂන් එක, ඉංජිනියර්ස්ලට තියෙනවා ඉංජිනේරු සංවිධානය. අපිට ඕනේ මේ වෘත්තීය සමිතියක් තවත් වෘත්තීය සමිතියක් හදන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. වෘත්තීය සංගම් හදා ගන්න ඕනේ මේ හැම ක්ෂේත්‍රයකම. ගෘහ සේවයට මම මේ වැදුම් කරුවන්ට, අපි හිතමු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉන්න අයට, ඉලෙක්ට්‍රිෂියන්ලට, පේන්ටට, පේන්ට් කරන අයට, හැමෝටම සංගමයක් අපි හදා ගන්න ඕනේ. මේකේ වැඩපිළිවෙල අපි හදන්න, මේ අපේ හිතේ තියෙන අදහස. ඒ හිතේ තියෙන අදහස තව අපි දියුණු කරගමු. ඒ අය තීරණය කරන්න ඕනේ අපේ වෘත්තිය කොතනටද එන්න ඕනි, ඒ වෘත්තියේ කුසලතා කොයි කොයි මට්ටමටද එන්න ඕනි. ඒ වලින් අපි හදාගමු සංවිධානය. ඊට පස්සේ හැම කෙනාටම ත්‍රිවිල් එලවන්න බෑ. ත්‍රිවිල් එලවන්න නම් ත්‍රිවිල් සංගම් එකතු වෙලා අපි හදන සංවිධානයෙන් කියනවා ත්‍රිවිල් එකක් එලවන්න, මෙන්න මේ වගේ දේවල් තියෙන්න ඕනි. ඩ්‍රයිවිං ලයිසන් එකට අමතරව ත්‍රිවිල් රත එලවීමේ, කුලී රත එලවීමේ ලයිසන් එකක් ඕනි. අපි හිතමු බස් රියදුරෝ ලයිසන් එකක් ඩ්‍රයිවර් කර මේ රියදුරු බලපත්‍රය තිබිච්ච ගමන් බස් එකක් එලවන්න පුළුවන් බෑ. එහෙම නැතිව ඔබ යෝජනා කරන්න ඕනි රියදුරෙක් වෙන්න නම් මෙන්න මේ දේවල් තියෙන්න ඕනි, මේ විදියට අපි අඳිමු, මේ විදියට දේවල් කරමු, අපි මෙන්න ලයිසන් එකක් දෙමු, ඕගොල්ලන්ගේ සංගමෙන්ම දෙනවා ලයිසන් එකක්. මේ අපේ තියෙන අදහස, යෝජනාව. මේක අපි සාකච්ඡා කරමු. ඒ ටික සේරම කරගෙන එනකොට හැම ක්ෂේත්‍රයකම මම කියන්නේ ගෘහ සේවයටත්, ගෘහ සේවය යෙදෙන නම් ගෘහ සේවය යෙදෙන අයට තියෙනවා ඒ සංගමේ විසින් නිකුත් කරන යම්කිසි බලපත්‍ර ක්‍රමයක්, අවුරුද්දකට සැරයක් ඒක අලුත් කරගන්නවා. එතකොට එයාව ගෙදරකට ගියාම දන්නවා මෙයා බලපත්‍රයක් තියෙනවා. මෙයා කාගේ, කවුද, කින්ද, මන්ද, පොලිස් රිපෝට් ආයිත් ඉල්ලන්න ඕනේ නැහැ. සියල්ල එක්ක එයාව ගෙදර වැඩට ගන්න පුළුවන්. හැබැයි අපි කියනවා ඒකටත් සීමාවල් දානවා. අපි අවම වැටුප් ඒ අයටත් තියෙනවා. එතකොට ගෙවල් වල, සමහර ගෙවල් වල තාම වැඩ කරනවා රුපියල් 10-15000ට. එහෙම බෑ. ඒ අයටත් නිශ්චිත වටිනාකමක් දෙන්න ඕනි. එයාටත් සම අයිතියක් දෙන්න ඕනි. හැම ක්ෂේත්‍රයකටම අපි හිතමු කුඹල් කර්මාන්තයේ දෙන තැනක් කියලා. ඒ අයට කොච්චරද යාගේ වැටුප? නිකම්ම සාම්ප්‍රදායික ගෘහ කර්මාන්තයක් විදියට වෙන්න බෑ. ඒකට ඊට හාට ගිහලා ඒකට වෘත්තීය භාවයක් ලබා දෙන්න ඕනි. හැම ක්ෂේත්‍රයකටම ඒක ලබා දෙනකොට අපිට අනිත් පැත්තෙන් පුළුවන් මේ සියලුම දෙනා. දැන් අපිට චෝදනා කරන්නේ EPF PTF අඩු කරනවාද කියලා නෑ. අපි EPF PTF විතරක් දැනට ඉන්න මිලියන 2 මාරක ප්‍රමාණයට අමතරව ඔබ සියලු දෙනාටම අපි කල්පනා කරන්නේ සමාජ ආරක්ෂණයට ඔබවත් දායක කරගන්න ඕනි කියලා. ඒ කියන්නේ අවුරුදු 55න් පස්සේ මේ හැම කෙනෙකුටම පාරිතෝෂිත දීමනාවක්, විස්රාම වැටුපක් තිබිය යුතුමයි. ඔබට යම් අනතුරක් වුණොත් ඔබට වන්දි ගෙවන්න ක්‍රමයක් තිබිය යුතුමයි. ඔබට යම් කිසි ආකාරයකින් විස්රාම වැටුපක් ඕන නම් ඒක ලැබිය යුතුමයි. ඔබට අවශ්‍ය නම් රෝහල්ගත වීමක් වෙන්න, තමන්ගේ වැඩපලේදී, වැඩ තමන්ගේ කාර්යාවේදී ඒකට රෝහල්ගත වීම සඳහා අවශ්‍ය සහාය ලැබිය යුතුමයි.
මෙන්න මේ පිළිබඳව අපි අධ්‍යයනය කළා. අධ්‍යයනය කරලා ගිය සතියේදී කැබිනට් මණ්ඩලයට අපි යෝජනා කළා. මේ සඳුදා කැබිනට් මණ්ඩලය මට අවසර ලබා දුන්නා මාස 6ක් ඇතුළත මේ රටේ සියලුම වැඩ කරන ජනතාව ආරක්ෂා කරන සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් හදන්න EPF ETF මේ සියල්ල එකට එකතු කරලා ඒකට දැනට EPF ETF හම්බෙන අයට අමතරව ඕගොල්ලෝ වගේ EPF ETF හම්බු නොවන සියලු දෙනාටමත් මේ ජාලයට එකතු කරන්න මාස 6ක කාලයක් මට ලබා දීලා තියෙනවා ඉක්මනින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා ඔබවත් ඒ සමාජ ආරක්ෂණ ජාලයට සම්බන්ධ කරගන්න සහ දැනට තියෙන සමාජ ආරක්ෂණ ජාලය තව දුරටත් පුළුල් කරලා අපේ රටේ දුප්පත් මිනිස්සුන්ට අපි දන්නවා සමෘද්ධිය හරි නැත්නම් අස්වැසුම දෙනවා. හැබැයි ඒක වෙනම වැඩක්. හැබැයි රටක තියෙන්න ඕනි සියලු දෙනා ආරක්ෂා කරන වැඩපිළිවෙලක්. රස්සාව නැති වුණොත් මොකද කරන්නේ? එයාට ගෙවන වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට කියන්නේ unemployment insurance. රස්සාවක් නැති වෙච්ච කාලෙට එයාට ගෙවීමක් කරන්න ඕන රජයෙන්. අර පිටරටවල තියෙන ඩෝල් එකක් දෙනවා කියලා රස්සාව නැති වෙච්ච කාලෙට දීමනාවක් ගෙවනවා. ඒ වගේ දෙයක් මේ රට ඇතුලේ ක්‍රියාත්මක කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ සියලුම වෘත්තීන්ට. ඒක අර ඍජුව වැඩ කරන අයට, කම්පැනි එක වැඩ කරන අයට විතරක් නෙවෙයි. හැම විශේෂ ක්ෂේත්‍රයකට මේක දෙන්නයි මේ ආරම්භ කරන්නේ. මේක තමයි අපේ අදහස. මේක තමයි අපේ සංකල්පය. මං නැවත වතාවක් කියනවා. මේ රටේ බොහෝ වෙලාවට දේශපාලඥයෝ මිනිස්සු රැවට්ටුවා. ලෝකෙත් දේශපාලඥයෝ මිනිස්සු රැවට්ටුවා. මම නම් කියන්න කැමැති සමහර නායකයෝ එළියට කිව්වා මම අනිත් අයට පේන්න ඕන නිසා මම අර රස්සාවත් කරා මේ රස්සාවත් කරා ඒ මිනිස්සුන්ට පේන්න ඕන කමට ඒ කරේ ප්‍රදර්ශනයේට මිනිස්සු රවට්ටන්න ඒ රවට්ටන්න රවට්ටලා ඒ රටවල් වල මිනිස්සුන්ව රවට්ටලා දේශපාලනිකව ගෙනිච්චා ඒ රස්සාවල් කරේ ගිහිල්ලා ඒ අඩුයයි සැලකෙන රස්සාවල් කරලා පෙන්නුවේ මිනිස්සුන්ව රවට්ටන්න ඒ මිනිස්සුන්ගේ හිත ගාවට යන්න ඒකනේ මේ සැබෑ తత్వේ මේ රටේ මිනිස්සුන්ගේ හිත දිනා ගන්න ඕන කට ටයිකෝට් ඇඳපු ඉංග්‍රීසි කතා කරපු අය මේ රටෙන් නැව් නැගලා පිටරටට ගිහිල්ලා ලංකාවට ආවේ සුදු සරමයි ෂර්ට් එකයි ඇඳගෙන මොකටද අපේ රටේ මිනිස්සු රවට්ටන්න මේවා කිව්වහම අපේ වැඩිහිටියන්ට තේරෙනවා මම මේ මොනවද කියන්නේ කියලා හැමෝම සුදු ඇඳුමට පන්සල ගාවට ගිහිල්ලා බැඳගෙන මිනිස්සුන්ව රවට්ටන දේශපාලනය කරා මිසක් මේ රටේ මිනිස්සුන්ගේ සැබෑ අවශ්‍යතාවය මේ රටේ මිනිස්සුන්ගේ ගරුත්වය රැකගන්න වැඩ කටයුතු කරේ නැහැ මේ වෘත්තිකයෝ රකින්න කටයුතු කරේ නැහැ කම්කරු සංවිධාන කම්කරු නායකයෝ කියන අය බහුතරයක් මොකද කරේ ඡන්දේ කාලෙට කම්කරු වෙනුවෙන් කතා කළා ඡන්දේ කාලෙට කම්කරු වෙනුවෙන් සටන් වලට එළියට බැස්සා මැයි දිනේට කම්කරුවෝ ටික ගෙනැල්ලා පාරේ කෑ ගහලා මේ දවසට කම්කරුව වෙනුවෙන් අපි මෙච්චර කරනවා කියලා යෝජනාවලි සම්මත කළා. ඒ සම්මත කරපු යෝජනා නිදහසෙන් පස්සේ එකතු කරලා බැලුවොත් අද මෙහෙම අපි ආයෙත් නැවත වතාවක් කතා කරන්න ඕන නැහැ. ඒක තමයි යථාර්ථය. මෙන්න මේක වෙනස් කරන්න ඕනේ. මේක විෂම චක්‍රයක්. හැමදාම බොරු කියනවා, මිනිස්සු රැවටෙනවා, ආයි තව කට්ටියක් ඇවිල්ලා බොරු කියනවා, තව කට්ටියක් රැවටෙනවා. මේ රට හැමදාම එකතැන පල් වෙනවා. මේක වෙනස් කරන්නයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපිට මේ වගකීම බාරගත්තේ අපි දේශපාලන කිසිම බලාපොරොත්තුවක් නැතුව අවදානම් අවස්ථාවක බැරි වෙලාවක ඇමතිකම් බාර ගන්නවා ජනාධිපතිකම් බාර ගන්නවා අගමැතිකම් බාර ගන්නවා තියා මරණේ සහතිකයේ අතට ගන්නවා වගේ අරගෙන අපි මේ රට වෙනස් කරන්න ගත්තේ අද සමහරු චෝදනා කරනවා ඇත්ත විදුලි බිල වැඩි හරන් මේ තෙල් මිල වැඩි ජීවත් වෙන්න අමාරුයි හැබැයි මේ සේරම කරන්නේ මේක නිවැරදි කරන්න එක තැනකින් නිවැරදි කරන්න ඕනි. රාජ්‍ය සේවයට 17 ලක්ෂයක් බඳවගත්තේ මොකටද? 6 ලක්ෂයකින් දුවන්න පුළුවන් රාජ්‍ය සේවයේ මේ 17 ලක්ෂයක් ඉන්නේ. ඒකට පඩි ගෙවන්න බිලියන ගාණක් මාසෙට යනවා. ඒ පඩි ගෙවන්නේ කවුද? සල්ලි අච්චු ගහලාද? ඒ පත්වීම් දීපු ඇමතිවරුද? පත්වීම් දීපු ජනාධිපතිවරුද පඩි ගෙවන්නේ? නෑ. ඕගොල්ලෝ හම්බු කරන හැම සතෙම්ම ඕගොල්ලෝ සීනි කිලෝ එකෙන් පරිප්පු කිලෝ එකෙන් තෙල් ටිකෙන් ඒකෙන් ගෙවන බදු වලින් තමයි 17 ලක්ෂයකට පඩි ගෙවන්නේ අපේ රටේ හැම එක්කෙනෙකුටම 13 දෙනෙක් රාජ්‍ය සේවකයෝ ඉන්නවා 13 දෙනෙකුට එක්කෙනෙක් රාජ්‍ය සේවකී
ඔගොල්ලෝ හැමෝම මහන්සි වෙලා හම්බු කරන්නේ ඒ පඩි ගෙවන්න. ඔගොල්ලෝ මහන්සි වෙලා හම්බු කරන්නේ ත්‍රිවිල් රස්සාව කරන්නේ ගෘහ සේවයේදීලා සල්ලි හම්බු කරන්නේ හැම දෙෙම ගිහිල්ලා වැඩ සල්ලි හම්බු කරන්නේ අර පාඩු ලැබන මේ මේ ශ්‍රී ලංකා න්‍යායලයින් එකේ තෙල් ගහලා ප්ලේන් ටික එහෙ මෙහෙ යවන්න. හදපු ගොඩනැගිලි පාවිච්චි කරන්න බැරි අද වෙනකන් සත පහක ආදායමක් නැති ගොඩනැගිලි හදලා ඒ ගොඩනැගිලි වල බිල ගෙවන්න ණය ගෙවන්න ඕගොල්ලෝ තමයි හම්බු කරන්නේ. ඕගොල්ලෝ හම්බු කරන සල්ලි ගෙවන්නේ. හැබැයි ඕගොල්ලන්ට තියෙන ප්‍රතිලාභය මොකද්ද? ඇයි මේක වෙනස් නොකරන්න ඕනේ? මේ වෙනසයි අපි පටන් ගත්තේ. මිනිස්සු ඉල්ලුවා සිස්ටම් චේන්ජ් එකක්. සිස්ටම් එක වෙනස් කරන්න ඔලු ගෙඩි වලින් බෑ. ඒක වෙනස් කරන්න ඕනේ මේ ක්‍රමයම වෙනස් කරලා. ඒකයි නීරස තීන්දුව ගොඩක් අපි ගන්නෙ. ඒ නීරස තීන්දුව ගන්නෙ මිනිස්සුන්ට ආදරේ නැතිකමට නෙවෙයි. අපිට ආදරයක් ගැන හිතන්නේවත් අපේ දේශපාලනය ගැන හිතන්නේවත් නැතුව මේක වෙනස් කරන්න ඕනේ නිසා. ඔබව මේ පද්ධතියට ඇතුල් කරගන්නකොට අපිට හෙට දවසේදී අපිටත් ඒ විරෝධතා. අපිට ඒ ඒ අයව කොහොමද ඒ විදියට හදන්නේ කියලා. ඒක තමයි බමුණු කුලවල හැටි. ඒක වෙනස් කරන්න අපි අභියෝගේ බාර ගන්නවා. ඔබට ඒ ගරුත්වය ලබා දෙනවා. ඔබට ඒ සාරවත්භාවය ලබා දෙනවා. ඔබට ඒ ආරක්ෂාව ලබා දෙනවා. ඒ සියල්ල තමයි අපේ වගකීම තියෙන්නේ, අපේ අරමුණ තියෙන්නේ. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාගේම සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. මම අද දවසේදී මෙහෙම කතා කළේ මේ අමාත්‍යංශයේ අවුරුදු එකහමාරකට වැඩි කාලයක් අපි වැඩ කරත් අද දවස තමයි මගේ ජීවිතයේ කම්කරු එමතිවරයා විදියට සතුටුම දවස. මේක තමයි මම හිතාගෙන හිටියේ කවදා හරි දවසක මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නිකන් මේ තැලෙන පෑගෙන පොඩි වෙන පන්තියේ ඉන්න අපේ ශ්‍රමිකයෝ ටික ගරුත්වය දෙන්න පුළුවන් එක හදන්න පටන් ගන්න පුළුවන් වෙච්ච දවසට. ඒක තමයි කම්කරු එමතිවරයා විදියට කරපු හරිම වැඩේ වෙන්නේ. මේක තමයි අද අපේ ආරම්භය. මේක ඉතිහාසයේ සනිටුහන් ගත වෙයි. මොකද අපි පටන් ගත්ත වැඩක් බාගෙට අත ඇරලා යන්නෙත් නැහැ, ප්‍රදර්ශන වැඩ වෙන්නෙත් නැහැ, ඉවර කරලම තමයි නතර කරන්නේ. ඔබට ගරුත්වය ලබා දෙන, ඔබට සමාජ ආරක්ෂණයට ඔබව දායක කරන, ඔබට වැඩ කරද්දී ගරුත්වය යුනිෆෝම් එකක් ඇඳලා අපේ ඉන්නවා සෞඛ්‍ය ආරක්ෂ මේ නියෝජ්‍ය ආයතනය ඒ වගේම අපි හැම කෙනෙකුටම ඇඳුමක් අඳින්න, සපත්තු දාන්න හැම තැනදීම යන්න, ඒ කියන්නේ එක එක වෘත්තියට ගැලපෙන දේවල් තියෙනවනේ තමන්ගේ ආරක්ෂා කරගන්න කම්ක වැඩපලේ වැඩ කරද්දී. ඒ සියල්ල අපි දකිනවා ගමේ ට්‍රැක්ටරේ යනවා, බෙල්ට් නැහැ, හෙල්මට් නැහැ, මුකුත් නැහැ. ට්‍රැක්ටර් පෙරලිලා කී දෙනෙක් ජීවිත අහිමි වෙනවද? පවුල් වල මිනිස්සුන්ට වැඩ කරන්න බැරි වෙනවද? මේක හැම ක්ෂේත්‍රයකම අදාළයි. මෙතනින් පටන් ගන්න ඕනි මේ වෙනස. මේ වෙනස පටන් ගත්තාම අපිටත් තව අවුරුදු 5කින් 10කින් කියන්න පුළුවන් වේවි අපේ රටේ ඕනම වෘත්තිකයක කෙනෙක් බොන්නේ එක ක්ලබ් එකේ, ඒවනේ සාමාන්‍යයෙන් කතා කරන්නේ, යන්නේ එක වාහනවල, හැමෝම එක මට්ටමේ ඉන්න ජනතාව, හැමෝටම ආසන්න වශයෙන් සමාන යම් යම් ගැට්සියේ වැටුප් තලවලත් යම් විනිවිද භාවයක් තියෙයි, ඒ අයටත් ගරුත්වයක් ලැබෙන විනිවිද භාවයක්, හැමෝටම ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙයි. ඒක තමයි අපි බලාපොරොත්තු වෙච්ච වෙනස. අවුරුදු 5කට 10කට පස්සේ හරි ඒ වෙනස මේ සමාජය තුලින් දකින්න හම්බ වුණොත් අපිට ඒ ඇති. ඒක වෙනුවෙන් තමයි අපි මේ වැඩ කටයුතු කරන්නේ. අවර කිව්වේ ලෝකේ සමහර නායකයෝ විවිධ රස්සාවල් කරලා පෙන්නුවා කියලා මිනිස්සුන්ට. ඒ පෙන්නුවේ මං කිව්වනේ මිනිස්සු අන්දන්න කියලා. හැබැයි අපි එහෙම අන්දන්න උමනාවක් නෙවී. පුංචි කාලේ ඉඳලා කුඹුරේ වැඩ ටික කරලා ගෝණි කරගහලා ගොයම් පාගලා අධ්‍යක්ීම් හොඳට තියෙන, ඒ වගේම ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඡායාරූප ශිල්පියෙක් විදියට ෆොටෝ ගහලා ඒ වලින් සල්ලි හම්බු කරලා රස්සාවක් කරන්න ඕනි කියන එක පුංචි කාලේ ඉඳලම තේරුම් අරගෙන ගරුත්වයක් තිබුණාද නැද්ද මෙලොත් තේරුමක් නැතුව. උසස් පෙළ කරන කාලේ රක්ෂණ නියෝජිතයෙක් විදියට ගෙවල් වල බැනුම් අහහා රක්ෂණ නියෝජිතයෙක් විදියට ගිහිල්ලා ඒව එකතු කරලා ඒ වලින් රස්සාවල් කරලා සැබෑ ලෙසම ඒ ජීවිතයේ අධ්‍යක්ීම් බිඳලා මාධ්‍යවේදියෙක් විදියට ඒකේ අධ්‍යක්ීම සැබෑ ලෙස ලබලා රඟපාන්න නෙවී මාධ්‍යවේදියෙක් විදියට ඒ අධ්‍යක්ීම අරගෙන ඊට අමතරව රස්සාවල් ඊට අමතරව දැන් පතල් කනින්නෙක් විදියට දැන් මගේ ව්‍යාපාරේ අපි පතල්
කනිනවා. එතකොට මැණික්විය හැම රස්සාවක්ම කරන්න පුළුවන් දේවල් බොරුවට නෙවෙයි ඇත්තට කරලා මේ මිනිසුන්ගේ ගරුත්වය පිළිබඳ මේ මිනිසුන්ගේ වෘත්තීය අවශ්‍යතාවය පිළිබඳව සැබෑව තේරුම් අරගෙන මේ හදවතින් අපි කරන කටයුත්තක් මේ කටයුත්තට අපි ඔබ සියලු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා. IELO ආයතනය අපිට මේ වෙලාවේ ලබා දෙන හයිය හැමදාමත් ලබා දෙනවා වගේම මේ වෙලාවෙත් අපි ස්තුතිවන්ත වෙනවා එක්කම අපේ නිලධාරීන් කණ්ඩායම අපේ දෙපාර්තමේන්තුව මිනිස් බල රැකී ආරක්ෂා දෙපාර්තමේන්තුව නිලධාරී කණ්ඩායමම මේ සඳහා දක්වන කැපවීම නයිල් සායතන ඇතුළු අනිත් සියලුම ආයතන ටික මේ සඳහා දක්වන සහයෝගයත් අපි ස්තුතිවන්ත වෙනවා. ලේකම්තුමනි, මෙතනින් මේ පටන් ගන්න ගමනේදී අපි ගමට ගිහිල්ලා පළාතෙන් පළාතට ගිහිල්ලා මේ විවිධ ක්ෂේත්‍ර මුණ ගැහිලා එයගේ අවශ්‍යතා සාකච්ඡා කරලා අපි ඉතාමත්ම ඉක්මනින් මේ අයගේ සභාවල් කවුන්සිල්ස් ටික හදලා එක එක ක්ෂේත්‍රයට අදාළ කවුන්සිල් හදලා ඒ අයගේ අවශ්‍යතාවය වෙනුවෙන් නැගී හිටමු. මෙතන ඉන්න අයට මම ආරාධනා කරනවා ඔබ තව ටිකකින් අදහස් දක්වන්න, හැම කෙනෙක්ම අදහසක් දක්වන්න. ඒ වගේම මෙතනට අද සම්බන්ධ නොවෙච්ච අනෙකුත් විශේෂ ක්ෂේත්‍ර වෘත්තීය ක්ෂේත්‍ර සියල්ල අපිත් සමග සම්බන්ධ කරවලා ඒ අයගේ ගරුත්වය නගා සිටුවීම වෙනුවෙන් වූ සාකච්ඡාව අපි ආරම්භ කරමු. ඔබේ අදහස් අනුව අපි ක්‍රියාත්මක වෙන්න සූදානම්. බොහොමත්ම ස්තුතියි.